ස දසනක් අපි උපතය සිට මේ යන තුරුම සිදු කරන්න ඉගෙන ගැනීමක් නැගි මල්ලේ අපි කුඩ කල සිට අපේ දෙමවපියන්ගෙන් අපේ අවට පරිසරෙන් එමනැත්තං අපේ මධදැකීම්වලින් අපි ඉගෙනම ලබනවා අපි පොත්තපත්වය දැනුම ලබන්නට පටන් ගන්නේ පාසල් අධ්‍යාපන කාලයත් සමගින් තිනක නිසා ඒ පාසල් අධ්‍යාපන කාලේ බෙහෙවින්ම අපේ ජීවිතයට වැදගත් ඒ උත්ලන්ගේ මල්ලියේ ඔබ තවක් කිහිපදිනකින් මුහුණ දෙනට සූදානමින් සිටින සාමාන්‍ය පිළි භාගයක් අතිශයෙන් වදගත්වවක් එනිසාමයි අද දවසේදීත් ඔබ ජයග්‍රහණම ලැබේවායිගේෙන් අධෂ්ඨානයක්ත් සමගින්ඒ ප්‍රාර්ථනයක් එකතු කරගෙන අපි ජාතික පාසල ඔබ වෙතට ගෙනෙන්නේ අද බ්‍රහස්පතින්දා දවසේ අපි ඔබට කියල දෙන්නේ ගනතය පාඩම අපි බලම ය සඳහපත් සමගින් එකතුවෙන එ ප්‍රවී නාචාර්මණ්ඩලය කවුරුද කියලා අපපත් සමග එකතු වෙන්න අන්ගේ මල්ලිය පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ප්‍රවීනාචාර්ය සිසිර කුමාර ගුරුතුමාඒ වගේම කොළඹ ඩසේ නානායක විද්‍යාලයේ ශිරානි දහනායක ගුරුමෑැණියනු නන්ගේ මල්ලියේ අද ජාතික පාසලත් සන්නගින් ඔබ හම්මුවට පැමිණෙනවා. අද දවසේදී අපි ගනතේ පාඩමින් සාකච්චා කරට බලාපොරොත්තුවන්නේ ප්‍රතිශත්ත පිළිබඳව නංග මලේ සාමාන්‍ය පෙළි විභාගයට වගේම එදිනි තාජයුතයේදත් ප්‍රතිශත්ව අතිශයෙන්ම වැදගත් විතරදවල අප කතා අබාහට ලක්වෙන මාතෘකාවක් වෙනවා. එනිසා මයි අද වැඩිදුරටත් අප සම්බන්ධයෙන් කතා කරන්නේ එමවි සිරස. දරන අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ ප්‍රතිශත සම්බන්ධයෙන් තවදුරටත් අපේ දරුවන්ට වැදගත්වන සාමාන්‍ය පෙළ විාගයට ආවශ්‍ය වන කරුණු කිහිපයක්. ඒ අගත අපි කතා කරන්න බලාපොරොත්තුව වන වාාශිතමයි ලාබලාව වට්ටම්, කොමිස් බදුවර්ග ඒආදී වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තුන අපේ දරුව සමඟ ප්‍රතිශත යටතේ ලැබෙන විවිධ රාශි කිහිපයක් සම්බන්ධය. අපි මුලින්ම බලමු අපි කතා කරන රාශිවලි මුලින්ම බලමු ලාබලාභ සම්බන්ධය කොහොමද අප අපේ දරුවන්ට පැදිලි කරන්නේ ගෙල ඒවගම දරුණ ප්‍රතිශත කියන පාඩ මේේ දැපේ දරුවන්ට පේන ප්‍රතිශත යට තේතින රූපසටහන් කිපයක් මේ දක්කළ තින සීයට පණහා කියන අදහස. ගේ මේ තින්නේ තවත් රූපයක් සියයට දහයක් තිනවා කිලෝග්‍රෑම් හැටකින් සියට දහයක් හොයන්නන්නේ වගේ අදහසත්තමයිති ඉන්නේ මේ තින්නේෙත් අපේ ඉදිනිදා ජීවිතය නිතරම දකින්න ලැබෙන රූපරාමු කිහිපයක් සීයට පහලවක් ති නවා ඒආදී වශයෙන් සේල් කියල සඳහන් වෙලා තියනවා. එහම නන්දරුණේ දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අරමං ඉස්සල්ල සඳහන් කරපු රාශියකින්න එක. තවට මේ මේ ප්‍රතිශත කියන මාතෘකාවයට අපේ දරුවන්ට අපස සාමාන්‍ය පෙළ විබාගේ සංඛ්‍යත් ඒමාාවයට ඇතිේ ගැත්ලු දෙකක් ලැබෙනවා. ඉතින් ඉතාම වැදගත් අපේ දරු අපිත් එක්කම සම්බන්ධ වෙලා මේ කරුණු හොඳින් අවෝධ කර ගැනීම එනන් දරුවුණේ අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලා බලාබ සම්බන්ධව. මුලින් අපි බලමු ලාභයක් කියන්නේෙ මකදද කියලා හරිම සරලායි යම් බාණ්ඩයක් විකිනීමේදී ගත්මි ලට වඩා වැඩි ගානකට විකුණනකොට එතනදී සිදුවන්නේ ලාබයක්. ඒවගේම අලාභය කියලා කියන්නේ යම්බාණ්ඩයක් විකිනීමේදී ගත්මිලට වඩා අඩු මුදලකට යම් හේතුවක් නිසා ගත්මිලට වඩා අඩු මුදලකටයකුණවාන් එතැනද අලාභයක් සිද්ධවෙනවා. එනම් අපි දැ මේ සරලමං පැහැදිලි කරපු සරලා අදහස් දෙක යටතේ අපේ දරුවට ලැබෙන්න්න පුළුවන් ගැටලු හිපයක් අපි දැ සාකච්චාරමු. දැම් බලන්න අපි අප දරුත්ෙක් සාකච්ඡා කරන පලවෙනි ගැටලුවතමයි අපි දරු අපිත් එක්කම සම්බන්ධ වෙලා මේ ගැටලු ලියාගෙන අපිත් එක්කම හැදුවොත් ඉතා හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. එම නන්දරුණේ අපි කතා කරන පලවෙනි ගැටලූ වෙන්නේ. නිමල් රුපියල් ලටදාස් දෙසියකට ගත් විදුලි මෝටරයක් සියයට දහයක ලාභ ප්‍රතිශතයක් සහිතව විකුණයි. අපෙන් අනුව පළවෙනි ප්‍රශ්නය විදිහයට විකිනීමේදී නිමල්ටත්තුූ ලාභයස්වයන්න. අංක දෙක එහි විකුණුම් මිලස්ොයන්න. එහන් දෙම් පලවි ප්‍රශ්න දෙක් විදට හලති නිසා අපි බලුම් පලවෙනි ප්‍රශ්නය උත්තර කොම දන්න ගන්න කිය. අපට දීලතිීන තොරතුරු තමයි රුපියල් අටදාස් දෙසීියකට තමයි අරන්තයන්නේ. මේ අටදස් දෙසයෙන් සීට දාහයක් ගැන හුපියල් සීයකට රුපියල් දායක් ලලාබතියාගන්නවා. එහ නං අපේ ගහන්නේ නිමල්ට අත්තුූ ලාභය. එහෙම අදරුවනේ සියකට තමයි දාහයක් ලාබතියාගෙන. හෙෙනම් අපි මෙතැනදී කල්පනා කරන්න ඕනේ හිටන්න ඕන හුපියල් අටදස් දෙසීයෙන් උන් කියන ගනිිතකර්මය තමයි මෙතනදි පාච්චයෙන්න්නේ අටදස්ෙන් දහයි සීියකට දහය එමනම් මේ සුළු කරාමපිට ලැබෙනම බිදුු සුළු නම නිමල්ට අත්තුූ ලාබේ රුපියල් අටසිිය විස්සක් කියල ලබෙනවා. ඒවාගේම අපේ ප්‍රශ්නයේ දෙනි කොටසගුත් ඇැවවා. ශරානිමි සැේ දරුවන්ට දෙනි කොට සැෑහදිලි කර දෙන්න දැන්ගන්න රුපියල් අට දස්සිියකට ගත්ත බාණ්ඩය රුපියල් අටසය විස්සක් ලාපතියගත් හෙන අප ප හන දෙවනි ප්‍රශ්නය තමයි ිරානිම සැේ දරුවන්ට උදව කරන්න. රනිද විකුණුන්ම්මිල හන කොට විකුණුම්මිල කියලා කියන්නේ ඔහු ලබන ලාභයයි විදුලිමීට්‍රය ගත්ත මුදලයි දෙකේ එකතුව එතරි විදුලිම මෝත්‍රය මෙය අරගෙන තියෙනවා අටදස් දෙසීයකට අටදස් දෙසීයයි මොහු ලබන ලාභයයිකම දෙකේ එකතුව ගෙන අටසය විස්සයි කියන මුදල් දෙකේ එකතුව තමයි ඔහු විසින් ඒ විකුණන් ලබන්නේ කැ නමදස් විස්සගට මොහු එම විදුලි මෝට්‍රේ විකුණල තියෙනවා දර ඒතම ඉතාම සරල ලාබාලාබ සම්බන්ධයෙන් ඉතාම සරල ගැටලුවත් තමයි අපි සාකච්ඡා කරය. අපි දරුත් එක්ක ඒ වගේම තවත් ආකාරය ගෙටලුවක් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ දැම්බලන ඔබට මේ දිස්වනද අපි කතා කරන දෙවැනි ගැටලුව. වසන්ත රුපියල් නමදස් හැසයටගත් විදුලි යන්ත්‍රයක්, ගුවන් විදිලි යන්ත්‍රයක්, සියයට විස්සක ලාභ ප්‍රතිශතයක් සහිතව විකුණන ලදී.ඒ. කුණු මිලසවයන්නද අප එකවරහන්න විකුණු මිල. එමනන් දරුණේ අපි මෙතැන්දි කල්පනා කරන්න ඕනේ. මෙන්න මේ දත්ත දෙක ගත්තේ මේ ගුවන් විදිල න්ත්‍රේ ගත්තේ රුියල් නමදා ස සීයකට. විකුණන්නේ සීයකට විශසක් ලාපතියාගෙන. එගැන සීයකට ගත්ත නම් විකුණන් වන එක සය විස්සකට. එතකොට තමයි රුපියල් විස්සක් ලාභවෙෙන සීයකට ඉස්සක් ලාභවා. එහෙ නම් අපිට එකවර විකුණුම් මිලොහයනපුළුවන්න්න මේ ආකාරයට විකුණු මිල. නමදා සයසයෙන් සීයකට ගත්ත විකුණවා එක සය විස්සකට එතකොට තමයි විශ්සක් ලාබ වෙන්නේ. එහෙනම් නමදා සෑසීයගුණ කිරීම සයෙන් එක විස අපට එකවරම ලබාගන්න පුළුවන් ගුවන් විදිලිියන්ත්‍රයේ විකුණු මිල රුපියල් එකොලොස් දාස් පන්සිය විශ්සයි කියලා. ඔදරුණේ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයම දැන් අපි කතා කරේ ගැටලො දෙකම ලාභ සහිත වෙන අවස්ථා ඒවගේම අලාභ සහිතවත් යකුණ විකිනීමට සිද්ධ වෙන අවස්ථා තියනවා යම් යම් හේතුවීමම් නිසා පලුදුවීම් නරක්වී මේ වගේ දේවල් නිසා යම් බාණ්ඩයක් ගත්තමිලට වඩා අඩුමුදලකට විගුණන් වෙන අවස්ථා තියනවා. එනන් දැම්බලන මේ ගැටලුව අපි අප දරොත්ික සම්බන්ධ කතා කරන්න බලාපොරොත්තු වෙන්න මෙන්න මේ ආකාරය ගැටලුවක්. රුපියල් දෙදා සාරසයකට ගත් අඹතොගයකින්. නරක්වී ඉවතදැමු ගෙඩි නිසා. විකිිණීමේදී සීයට දහයක අලාභයක් සිද විය. එම අමතෝගය වික්කේ කීයටද ඕසිිරානිිමිස්. කෝග දරුණන් ස්සල සිරස පැහැදිලිළ දුන්න වන්ගේම ඉස්සල්ල ගාන තිබුණේ සියයට විස්සක ලාභයක් සහිතව මෙයා විකුණව කියලා. මෙතම දරුවනේ තියෙන්නේ සියයට විශ්සක අලාභයක් සහිතව විකුණනව කියලා. ඒකඇන දරුවනේ සීයකට ගත්ත අඹතොගය මෙයා විකුණන්නේ. සිය දහය කලාබයක් කිය කියන්නේ. අතගේ විකුණන් රුපියල් අනුවකට එකන් රුපියල් සීයකට ගත් අබතෝගේය රුපියල් අනුවකට විකුණුුණො. එතකොට රුපියල් දෙදාස් හාර සීයකට ගත්තා අබතෝගේ විකුණ මිල් අපි එක පාරටම පිළිතුරක් දෙස ලබාගන්න පුුවන් දෙදා සාරසියෙන් සයෙන් අනුව කියන බාග සුළුකිරීමින්. එතකොට දරුවනේ මෙතන අප්‍රික්ක පාරටම කෙලින්ම පිළිතුරක් ලබාගන්න පුළුවන් ඔහු විසින් අබතෝගේ වික්කමිල ලැබෙන්නේ. උපියල් ගවිදස් එකසය හැටක් ලෙස ඕනන්ගේ මනිතාමත් සරල වදවසය මේ පතිශවත පාටම ොඩම මේ ගුරු දෙකල විසින් ගැනේවා. එදිනි දාජීවිත දාහන්න සහිතව තම අප බඩ මේ ගැනන්නේ එක නිසා පැන පැන්සලක් අරගෙන ගුරුත් සමගම මේ ගැටල විස දන්ඩුත් සහ කරන්න. අපි කතාකරේ ලාබලාභ ගැනන්නේ මීලඟට පියමන්නේ වරි පනම් වෙතට. සිටරස මකක්ද මේ වරි පනම් කියන්නේ. ඕදරනෙමං මුලින්ම පැහැදිලි කරාගේම? අපි කතා කරන්නේ ප්‍රති්ත කියන මාතෘකාවයටතේ විධ රාශි. ඒ ඒයටතේ දැම් විමුක්ති මගින්හනි වරිපනම් කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාව අපේ රටේ පලාාත්පාලන ආයතනවර්ග තුනක්තියනවා. ඒ පලාාත්පාලන ආයතන වර්ග තුනේ ප්‍රාදේශය සභහ නගර සබහ මහනගර සබ. මෙන මේ ආයතනවලින් ඒ ඒ ප්‍රදේශය තුළ ජීවත්වන මිනිස්සුන්ට යම් යම් පහසුකම් සපේනවා. න්නේ පහසුකම් සැපයීම වෙනුවෙන් ඒ නිවැසිියන්ගේ නිවැසියන්ගෙන් අය කරගන්නා බදු මුදලකට තමයි අපි වරිපනම් බදු කියලා කියන්නේ. විවිධ පහසුකම් සැපීම සඳහා. එතකොට මේ වරිපනම් බදුමුදල අයකරගන්න එක්ෙක් නිවැසියාගේ නිවසේ ඉඩමේ තක්සේරු කරන ලද වාර්ශික වටිනාකමක් සල කලා තමයි එහෙම කරන්නේ. එතකොට, වරිපනම් බදු කියලා කියන්නේ අන්නේ ආකාරයට පලාත්පාල නායතනයෙන් නිමැසියන්ගෙන් අයකරගන්නා බදුුවර්ගයක්. පාසුකම් සැපීම සඳ. දැ අපේ දරුවට මේ දිස්වෙන්නේ පුස්තකාලයක පුස්තකාලයක් ආරම්භ කරා කියලා දැම් මේ බලන්න ඔබේ බදුමුදලින් කරනලාද සත්කාරයකි. මේ වරිපනම් බදු අය කරලා අදාළ නගර සභාහෝ හෝ මා නගර සභහාව විසින් කරන ලද ව්‍යාපෘතියක්. ඉති මේ ආකාරයකි. ප්‍රදර්ශනය ඔබට දකින්න ලැබේවි එක් එෙක් ව්‍යාපෘතියටතේ සඳහන් කරලාති නවා. ඉතිං අන්නේ ආකාරයට විමුක්ති වරිපනම් කියලා කියන්නේ. අපිට පහසුකම් සපයන්න නකර සභාව මානකර සභාව ප්‍රාදේශය සභාව ඇය කරන බදුවර්ගයයක්. එනන් දැන් අපි ඒයටතේ ගැටලු කිහිපයක් සාකච්ඡා කරලා බලමු මේයට අපි තවත් රාශීන් කිහිපයක් කතා කරනවා. ඒයට අප අප දරුවන්තක කතා කරන්න බලාපුරොත්තුවන පලවෙනි ගැටලුව බලමු අපේ දරු අපිත් සමඟ සම්බන්ධයලා ලියාගන්න. වාර්ෂික වටිනාකම, රුපියල්, දොලොස්දාස් හයිසීයක් වන නිවසක් සඳහා, නගර සභහාවක් වරිපනම් ලෙස, වාර්ෂික වටිනාකමින් සියයට දාහතරක් අය කරයි. අපෙන් පළවෙනි ප්‍රශ්නය විදිට හනවා වර්ෂයක් සඳහා ගෙවිය යුතු වරිපනම් මුදල සොයන්න. දෙවැනි ප්‍රශ්නය විදියට අපෙන් අහන්නේ කාර්තුවකට ගෙවන වරි පනම් මුදල සොයන්න. දැන් අපෙන් ප්‍රශ්න දෙකක් කහනවා. යටි පලවෙනි ප්‍රශ්නයට පිළිතුරු සැපයෝොත් වර්ෂයක් සඳහාගේවේතු වරිපනම් මුදල. මං ඉස්සල්ලත් සඳහන් කරා වරිපනම් අය කරන්නේ ඉඩ මේ හෙමනැත්තන් නිමසේ වාර්ෂික වටිනාකමට අනුව. නගර සබභා විසින් තක්ෂේරු කරන ලද වාර්ශික වටිනාකමට අනුව. එහමනම් දරුවනේ දොළොස්දා සහසී අයි වටින්නේ. එතකොට මේ දොළස්ද හයසීයට තමයි සයටට දාහතරක් අය කරන්නේ මේ ප්‍රතිශතගේන මාතෘකාවයටතෙමේ දොලොස්දස් හයසයෙන් මේ උන් කියන ගනිතකරමය තමයි නිතරම භාවිතා වෙන්නේ සීයට දාහතරයි එතකවට මේ බිදු සුළු කරම අපිට ලැබෙනව එකසිේ විසිහයගුණ කිරීම දාහතර එමගින් අපිට ලැබෙන වර්ෂයක් සඳහා ගවන වරිපනම් මුදල රුපියල් එක්දස් හත්සියය හැටහතරයි. ඒ තමයි පළවෙනි ප්‍රශ්නය වර්ෂයක් සඳහා. ශරානිමේ සබෙන් දෙවනි ප්‍රශ්නය හන්නේ කාර්තුුවකට ගිවේතු වරිපනම් මුදල. අපේ දරුවන්ට මේ කාර්තුුවක් කියන මොකද කියලා පැහදිි කරල දෙන්න ශිරාණමිස. පෝදරනේ කාර්තුුවක් කියන කේ ේරුම අපි දන්නැතුව කාර්තුයකට අය කරන්න වරිපනම් මුදල හොයාගන්න නමාරුයි. කාර්තුවක් කියල කියන්නේ මාස තුනක කානයකට. එතොට අවරුද්ධ කර තියන මාස දොළහ. එතොට කාර්තුවක් කියලකන මාස තුනක කාලයක්. එතකොට අවුරුද්ධක් සඳහා දරුවනේ තියනවා කාර්තු හතර තුන්වක් හතර දොළහයි. ත මාස්තුන කාලයක් තමයි කාර්තුවක් කියල කියන්නේ. එතකොට කාර්තු හතරක් එක් වර්ෂයයක් සඳහ හතියනවා ත සිස පැහැදිලි කළ දුන්න විදියට එයා වර්ෂයකට ගේම නොම වරිපනම් ලෙස රෘපියල් ඉක්දා හත්සියය හැට හතරක්. එත කාර්තුුවකට අය කරන මුදල වෙන්නේ එක්දා සත්සියය හැට හතරපි හතරෙන් බිඳල ලැබෙන පිළිතුර. එකනි වර්ෂයකර තියනොනේ කර්තු හතරක් එතකොට එක්දා සත් සියය හැට හතර හතරෙන් බෙදෝහම ඔහු විසින් රුපියල් හාර්සිය හතලිස් එකක මුදලක් කාර්තුවක් සඳහා ගෙවනවා. ඔු දරනේ ඒ කතා කරේ නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකමදීල අපි ගෙවන්න ඕනි වරිපනම් මුදල වර්ෂයකට ගවන්න ඕනි වරිපනම් මුදල කාර්තකට ගවන්න ඕනි වරිපනම් මුදල ආදී වශයෙන් ඒ වගේ මේ රාශී අපට මාරු කරලදීලත් ගැනන් අහන්න ොළුව. එකො දැන් අපේ දරු ශිරානිිමි සිතා හොඳින් පැදිලි කරා හරිම වැදගත් මේ වරිපනම් බඳ යටතේදී වර්ෂයකට කාර්තු හතරක් තිනොය කියලා මතකතියාගන්න ඕේ. දැන් අපි ඒ යටතේ කතා කරන ඊළඟ ගැට්ලු බලමු නිමල් ඔහුගේ නිවස සඳහා එක් කාර්තුුවකට රුපියල් හාරසිය හතලයක් වරිපනම් ලෙස ගෙවයි. නගර සභාව පරිපනම් අයකරනු ලබන්නේ වාර්ෂික වටිනාකමෙන් සීයට විසි දෙකක් නම් නිවසේ වාර්ෂික වටිනාකමසව යන්න. දරුණ මඟ එසල්ලගුවවගේ රාශිදෙන් වෙනස් කරලයි යහන්නේ. අපෙන් එකවරහනෝ නිවසේ වාර්ෂික වටිනාකම සොයන්න. එඇතවට දීලතින දත්ත කාර්තකට ගවන මුදලායි වරි පනම් ප්‍රතිචතයයි. එහමන අප මේ ගටලුව හදන්න වීජය ක්‍රමයක් පවිච්චිරම තවත් ක්‍රමතියනවා. එතකට අපි ගන්නවා නිවසේ වාර්ෂික වටිනාකම එක්ෂයි ගනිමු. එහනම් එක්ෂයි ගනිමු කියලා ගත්තේකෙම දැි ගැටලුව වීජය ක්‍රමයයට පත් කරගන තියන්නේ. එහෙම නං, පටද හය පුලන්නිසේ වාර්ශික වටිනාකම දන්නවා කියල හිතුව තෙක් කියල හිතුවත්. එනම් අපිට හොයන පුළුවන් අවරුද්ධකට වරිපනම් ලෙස ගෙවන මුදල. එක්ගෙන් වටිනාකමෙන් සීයට විසි දෙකයි. වටිනාකමෙන් සීයට විසි දෙකයි. නමු දරුණේ අපිට මෙත දීලා තින අවරුද්ධකට වරි පනම් දල නෙමෙයි කාර්තුවකට වරි පනම්මු දල. එන අු අවරුද්ධකට වරිපනම්මු දල, හතරම් බෙදුවනන් එනවා කාර්තුුවකට ගෙවන වරි පනම් මුදල. එන අපි ඊලං අවස්ථාව හොයා ගමු කාර්තුුවකට වරිපනම් ලෙස ගෙවන මුදල. මෙන මේ අවුරුද්ධකට ගෙවන වරිපනම් මුදල මෙතික්ස් ගුණකිරීම ස විසි දෙක. බෙදීම හතර. ඔබ ඩිස්න ගුණකිරීම හතරවාගේ නමුදරුණ අපි මේ බෙදී හතර දාලාතිනෙ හරයට. හරයට දැම්ම බෙදීමක් වෙනවා. මෙතන සය ගුණකිරීම හතර කියලියලති ඒකයි. දැම අපේ දරුවම මෙතන කල්පනා කරගත්තොත් මේ වීජය සම්බන්ධය. ම මෙතැද අරන්තනේ කාර්තූකට ගෙවන වරිපනම් මුදල තමයි මේ තිඉන්නේ මම මේ පෙන්නෙ කාර්තූක ගැන වරිපනම් මුදල. එGය ක්‍රමේට තොට අපිට ගැට්ලු ේදී ලතිනවා කාර්තූකට ගවන වරිපනම් මුදල හරසිය හතලියයි කියලා. මේකත් කාර්තූකට ගෙවන වරිපනම් මුදල. හාරසියහතලියත් කාර්තූකට ගවන වරිපනම් මුදල. එහෙම නං මේ රාශි දෙක සමාන වෙන්න ඕනේ. Xක් ගුණකිරීමවිසි සය ගුණ කිරීම හතරගෙන් බදීම හතර සමානයි. ර හතලියයි දැන්දරුවණය අපිට ලැබිලතින්නේ රජය සමීකරණය. එක් සුක්ත කරගත්තනං අපිට හොයා ගන්න පුළුවන් නිමසේ වාර්ෂික වටිනාකම. එහෙමන අපි මේ හරේතියන සීයි හතරයි දකුණු පැත්තෙ ලවේට ගැන උඩඩදාමුූ එත ට අපිට ලැබෙනවා මේ විසි දෙක අපි හරයට දානවා හාරසිය හතලිය සයි හතරයි තිබ්බේ හරේ අපි ලවේට දැම්ම හතරගුණ කිරීමය මේ ලවේ තිබ වික හරයට දැම්ම. එහමන දෙ අපිට මේ සංඛ්‍යයාටික සුළු කරාම ලැබෙනවා. ලැබෙන රසි හතලිය හතරෙන්ගුණ කරල හමනත්තන් හතලි අතට විසිදිදකවදකයි ඒ ආකාරෙට් සුළු කරාම අපට ලැබෙනවා රුපියල් අටදාහක් කියලා හිනං අපේ අහන ප්‍රශ්නය තමයි නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් අටදාහයි. නගේ ලපි අදවස්්‍යේදි ප්‍රතිශෂපාඩමන්ටතේලා බලාබ පිළිබඳව ඒ වගේෙන් වරි පනම් පිළිබඳවදැ කතා බා කර. අපි සාමාන්‍යයෙන් බඩුවක් මිලදගන්ට යනු කොට අපිට නිතර මහෙන තවත් වචනයක් තමයි වට්ටම් කියන්නේ. අපි මේලගේ ශිරානිමි ්‍රතට යොමුම වෙලා අපි දැනග නිමු මොකද මේ ව්ටමක් ලබවා කියන්න කියලා. ශිරානිමිස් වට්ටමක් කියන දරුවනේ වල්ටපාඩම ආරම්බේදින් මතක ඇති සිරසයි විධ රූපරාම් කීපයක් පෙන්වා. ඒ රපරාමලතිවුණා සියයට පණහක් ඕෆ කියලා. තවති වුණ සේල් කියලා දාලා විධ රූපරාම. එතින්දි ඇත්තරවෙන්න වටම් ලැබීමක් තමයි. කැනි පාරිභෝගකට වාසි වෙන විදියට විධ ප්‍රශ්තයන් අත්තේ අපි වටම් ලැබෙනවා. අපි උත්සව සමයේ විධ අආයතනලා ආර්ද්‍රව වගේ දේවල් මලදී ගැනිද්ද. අපිට වට්ටම් කියන දේ අපිට ගොඩ අපිට ලබිනතියෙන ප්‍රතිලාබ අපට. එතරපුතේ වටමක් කියලා කියන්න ඇත්තටම යම් කිසි බාණ්ඩයක ලකුණු කළ මිලට වඩා. යම් ප්‍රමාණයෙක් මිල අඩු කර ගැනීමකින් අපිට එම් බාණ්ඩය ලබා ගන්න පුළුවන්නම් අන්න ඉතින්දි තමයි අපිට වට්ටමක් ලැබෙනව කියලා කියන්න. හුදරුණේ අපි ඒකතේ ගැඩලු ගිහිපයක් සාකච්ඡා කර බලමු දැශරානිමිස් ඉතා හොඳින් පැහැදිලි කරා වට්ටමක් කියලා කියන්නේ යම් මිලා අඩු කිරීම අපි ගන් බාණ්ඩයක් ගන්න ගියාම, අපි සාමාන්‍යෙන් මිල අඩු කරනවාදඒවාහනමේ තොකොට අන්නේ අඩුකරන මලට තමයි කියන්න වට්ටම කියලා. අප ඒතේ ගැටලු කී ෆැක් කච්චාරල ලු අප දරුවොත් සමඟ බලන්දැම් මේ ගැටලුව අපිට මුලින්ම කියන්නේ. ඔර ලෝසුවක ලකුණු කරන ලද මිල රුපියල් දෙදාස් සෑසයකි. විකිනීමේදී සයට පහක වට්ටමක් දෙනු ලැබේ. අංක විකිනීමේදී දෙනු ලබන වට්ටම කියද. අංක දෙක, විකුණන ලද මල සොයන්න තෝට පෙන් ප්‍රශ්න දෙකක් කහනෝ. ද මේ වට්ටම කිව්වම එහම තිස්සම තියෙන මිලට වඩ ලකුණ කල මිටඩ අඩුවෙන්න්න එහනම් අපි බලුම් පලවෙනි ප්‍රශ්යට උත්තරය වෙන්නේ අපට දීලතියන තොරතුරමයි දෙදදා සෑසිීය මල සඳහන් කලා තිඉන්නේ. සියයට පහක් අඩු කරනවා. එහනම් විකිනීමේදී දෙනු ලබන වට්ටම කියීයද අපිට හොයන්න පුළුවන්මං ඉස්සෙල්ලක් කිවගේ දෙදා සෑසියෙන් සීයට පහයි. උන් කියන ගුණ කිරීම සයෙන් පහයි. බිදු දෙකට බිදු දෙදැසිලුව නම විසිහය පහන් ගුණකරාම අපිට ලබෙනවා. රුපියාල් එකසිය තිහක් කියලා. ඕෂිරාණි සැබදරට දෙවනිකොටසට පහැදිලි කල දෙ ඕදරෝන. විකුණන් ලද මිල කියලක කියන්නේ ල බාණන්ඩේ ලකුම කල මිලට වඩා අර රුපියල් එකසීය තිහ කියන මල අඩුගෙන් අපි ලැබෙන්නේ. එතකොට විකුණන් ලදමිලක කියන්න ඔහු ලබනලාන්න. ඔහුට ලැබෙන මුදල වෙන්නේ දෙදා හයසයෙන් එකසිය තිහක්. ුරහම ලැබෙන මුදල ඒ කියන්නේ රුපියල් දෙදා සාර්සිය හැත්තෑ ඇවකට ඔවුට බාණ්ඩය ලබාගන්න පුළුවන්. උොදරුණ ඉතාම සරලව මේ වට්ටම් කියන සංකල්පය අපේ දරුවන්ට පැහැදිලි වෙන්න තමයි අපි ඒ ඒ ගැටලුව සාකච්ඡා කරේ. දැන් ඒ වගේ මේ ආකාරේ තවත් ගැටලුවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බලන් අපේ දරුව අපිත් සමගම ලියාගන්න. අපි ඊළඟට කතා කරන්නේ උුණණුසුම් බෝතලයක් විකිනීමේදී. ලකුණු ක මිලෙන් සීයට දාහයක වට්ටමක් දෙනු ලබයි. පාරිභෝගිකයා එම බාණ්ඩය රඋපියල් හයදා සාරසය අසූුවකට ිල දී ගනී. එම බාණ්ඩේ ලක්ුණු කරනලද මුදල සොයන්න මඟර ඉස්සල්ලකව වගේ දැන් රාශි වෙනස් කරලා. ඉස්සෙල් අපිට දුන්නේ ලකුණු කළමිල. හෙව් අපි විකුණුම් මිල. දැන්ශිරාණිමිස්ස අපිට දීලතිඉන්නේ බාණ්ඩේ විකුණුම්මිල. අපෙන් අහනව ලකුණු කළමිල. මද රනිමි මේමගේ ගැටලුව අපේ දරුවන්ට පැදිි කරලා දෙන්න. ඕ දරන අප මේ ගැටලුව වෙසිඳන්න බලමු රීජය සංකේතයක් පාවිච්චි කරලා. ඉගැන් අපි හිතම්පුතේ මෙතන බාන්්ඩේ විකිනීම සඳහා ලකුණු කරල මුදර එක් කියලා හිතමු. එතන මෙතනවිට දත්වයක් දේර තියෙනවා ලකුණු කරල මලෙන් සියර දහයක වට්ටමක් මෙයාට දෙනවා කියලා. ැන් සියට දහයක වට්ටමක් දෙනවා කියන්නේ. ලකුණු කල්ලමිල රොපියල් සීයනං, ට එම බාණ්ඩය ලබාගන්න පුළුවන් පුුපියල් අනුවකට එතකොට එම වෙළෙන්දා මේ බාණ්ඩය විකුරන්නේ අප විකුණුම් මිලනය හුතුව එ කියලා එතකොට වික්ක මිලවෙන්නේ එක්කෙන් සියයට අනුවක්. එතකොට විකුණුම් මෙිලවෙන්න බාණ්ඩයේ Xක්කුණ කිරීම Cෙන් අනුව. එතකොට ඒ මිලට තමයි පාරිභෝකය බාණ්ඩ ගන්නන්නේ. ඒ වෙළෙන්ද බාන්්ඩය විකුණනවා පාරිබෝගය එම බාණ්ඩය ගන්නවා. එතකොට මෙතන දීල තියෙනවා එ බාඩය පාරිභෝගයක් ගන්නේ පුපියන් හයදාස් හාරසිය අසුවකට. එතකොට කුතේ මෙතන වෙන්නේ වෙඩෙන්ද විකුණනම වට්ටමක් දීලා. එකන් එක් ගුණ කිරීම සීයෙන් අනුවකට. එතකට පාරිභෝගයක් ගන්නන්නේ එමිලට තමයි. එතකට කුතේ අපිට මෙත එන්න පුළුවන් සම්බන්ධයා. එක් ගුණකිරීම සීයෙන් අනුව තමයි, හයදා සාරසිය අසුව වෙන්නේ තොර අප ඒ සඳහා සමීකරණයක් ඒ වීජ්‍යය සංකේතය පාවිච්චි කරලා අපේ සමීකරණයක් ලියන්න පුළුවන් එක් ගුණ කිරීම සීෙන් අනුව සමානවෙනවා පුපියල් හයදා සාරසිය අසුවකත එතවට මේ විචාල්්‍යය එක නක්ඥාත පද අපි සුළු කරගත්තර පස්සේ අපිට බාන්්ඩේ ලකුණු කළමිල හොයන්න පුළුවන් එතකොට කරන්නමකදද හයදා සාරසිය අසුව සීයෙන් ගුණ කරලා අනුවෙන් බෙදුවට පස්සේ අපිට එක් සඳහා පිළිතුරක් ලබාගන්න පුළුවන්. එතට අපිට රුපියල් හද්දාස් දෙසීයක මුදලා එක් සඳහා පිළිතුර ලැබෙන. ඒ කියන්න අප එක්ක හිතුයමකක්ද බාණ්ඩය විකුණෝමිල. ත බාණ්ඩේ විකුණුම් මිල එක ලකුණු කරන ලද මුදල වෙන්නේ කෘපියල් හද්දාස් දෙසේයක්. ඔදරු නෙදැ අපේඒ කතා කරේ රාශී එක්ක් අවස්ථාව මාරු කරමින්. දැන් අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේෙත් ඒවගේම දැන් අපි මුලින්ම කතා කර විකුණු මිලෙහුවා. ලකුණු කළ මිලදී ඊලඟට විකුණම් මිලදී ලකුණු කළ මිලෙහවා ැන් අපි කතා කරන්න බලාපොත්තුවනි ඊටත් ොඩා වෙනස්සාකාරය ගැටලුව මෙ මේ ඕනෑම ආකාරයක් වීජ ක්‍රමය පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. තව අපේ දරු දැන් මේ ක්‍රමය අවබෝධ කරගත්ත නං දැම් බලන්න මේ ගැටලුව කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. පවායනී අන්ත්‍රයක් විකිනීමේ දී සියයට හතරක වට්ටම් ප්‍රතිශතයක් දෙනු ලබයි. එක කියන්නේ සියකට හතරක් අඩු කරලා විුණ නොයි කියෙ එක වට්ටම් පියෝගම මිලෙන් අඩු කරන්න ඕේ. එය විකිනීමේදී දෙනු ලබන වට්ටම රුපියල් එක්දා සාරසිය පණස්සායකි. රූපවානීන්ත්‍රයේ ලකුණු කරතිබුණු මුදල සොයන්න. දැන් දරුවුණේ අපිට මෙතනදි දීලතිඉන්නේ වට්ටම අඩුකරපු මුදල තමයි දීලතින්න අප හනොේ රූපවානීන්ත්‍රයක් කඩේ විකුණන්න තිබ්බ කියටද ලකුණු කරලා තිබ්බෙ කියරද කියලා. එන අපි මෙතනදිත් වීජය ක්‍රමය පාවිච්චි කරනවා. අපි බලමු අප අහන ප්‍රශ්නය තමයි රූපවාහන න්ත්‍රයේ ලකුණු කරන ලදමිල. අපි අන්නඒ රාශීය එක්ෂැයි ගනිමු. එක ඇන්න අප එක් තමයි හොයන්න ඕන. එමන දරුවුණේ මේ ලකුණු කරමිලට සාපේක්ෂ සීයට හතරක් කඩු කරනවා. එන අපිට හොයන්න පුළුවන් රූපවාහනී යන්ත්‍රය විකිනීමේදී දෙනු ලබන වට්ටම. ්ටම මයිදැන්ි මේහයන්න්නේ සෙල්ල ගැටලුේ ශරාණමිසේ වේ විකුණු මිල. දැන් වටිනාකම එහමනැත්තන් ලකුණු කළමිල X අන්න මේ X ගෙන් උන් කියන ගනිිත කරර්යතම අප ගුණ කිරීම විදිර දයාලා තිීන Xග Cයට හතරක් කඩු කරනවා. එහෙම නන්දරුවුණේ අපිට ලැබෙනවා මෙතනින් මෙතියන්නේ වට්ටම එතකොට අපට ගැටලුේ දීලා තියෙනවා වට්ටම රුපියල්ල එක්දදා සාර්සිය පනසාය කියලා. ට වට්ටම එක්දා සාර් සය පනස්සයි කියලා දීල ති නෝො. අපි හා ගත්ත වට්ටම x ගුණ කිරීම සෙන් හතරයි කියලා. අපි දරු කල්පනා කලවලූත් මේ දෙකම වට්ටම. එහෙම නම් මේ රාශි දෙක සමානවෙන්න ඕනේ. එතකොට xක් ගුණ කිරීම සෙන් හතර සමානවෙන්න ඕනේ. එක්දාසාර සය පනස්සායිට. දැන් අපිට ලවිලතිනනි වීජියය සමීකරණයා. මේ වීජය සමීකරණය x හොයා ගන්න xක් උක්ත කරගන්න, මේ හරේතිීන සීය ලවේට දාත්ත හැකි. ලවේ තියන හතර හරයට දන්න පුළුවන් අපි මේකට කියන හරස් ගුණිතය කියලා. එමනන් දරුණ අපිට ලැබෙනව එක්සමානයි. එක්දා සාරසය පනස්සය ගුණකිරීම සීය බෙදීම හතර. තවට අපිට මේ සුළුකිරීම කරම ලැබෙනවා. එක්දා සාර්සය පනස්ස අය හතරෙන් බෙදල සීයෙන් ගුණ කරන්න ඕනේ. තවට අපිට ලැබන්නේ රුපියල් තිස් හයදා හාරසීයයි. එහෙමනං අපි අවසානයේ ලියල පෙන්නවා රූපවාහිනී අන්ත්‍රයේ ලකුණු කරන ලදමිල. ියල්ති හයදාස් හාරසයි කියලා. ඒ අපි කතා කරේ වට්ටම් සම්බන්ධව. දැ අපේ දරුත්තය අපි කතා කරා වට්ටම් පරිපනම්බඳ ලාබාලාව ඒ සම්බන්ධව. දැ මේ ආශ්‍රිතව අපිට ලැබෙන්න්න පුළුවන් විවිධාකාරමි මේ මේ රාශික කිහිපයක් සම්බන්ධ කරලා ගැටලුව. එදිනිදා විතේ දරුවන්ට එදිදා ජීවිතය සම්බන්ධව ගැටලු පහක් ලැබෙනව ාගෙද. ඒ වගේ ගැටලුවක් අපි සාකච්ඡා කරන්නයි බලාපුොරොත්තුවවෙන්නේ රාශික හිපයක් සම්බන්ධ කර පුදෙන් බලඳරුුණේ මිනිසෙක් තමාසතු නිමසක් මසකට රුපියල් හාරදාහක් වැැගින් කුලියයට දෙයි. එමගින් වර්ෂයකදී ඔහුට ලැබෙන මුදලින් සීයට විශසක් නිමස නඩත්තුව සඳහා කමයකදදාාලතිීනො තවත්විය දමත්ති නො රුපියල් එක්දස් දෙසීයක් වාර්ෂික වරිපනම් සඳහාද වියදම් කරයි. අපෙන් ප්‍රශ්න ීපයක් නාව ඒයටතේ අංක කුලිය වශයෙන් වර්ෂයකදී ලැබෙන මුලු මුදල කොපමණද අංක දෙක නඩත්තුව සඳහා වර්ෂයකදී වැෑකරනු ලබන මුදල කොපමණද අංකතුන වර්ෂය අවසානය ඔහුට ඉතුරුවන මුදල කොපමනද දැන් දරුණේ මේ ගැටලුව අපේ අපස සාම අපේ දරුවම ඉරිපත්වෙන බලාපොත්තු වන අපස සාමාන්‍ය පෙළ විභාගේ ආර්ශ ගටලුවක් පහ පසුගේ විභාග ගටල. එ ශිරනිි සේ දරුවන්ට පහැදිලි කර දෙන්න මේ ප්‍රශ්නය පලවෙලි කොටස. ඔහු දරුවන්නේ දැන් අහන්න පලවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඔහුට කුලිය වශයෙන් වර්ෂයකදි ලැබෙන මුදල කොච්චරද කියලා. අපිට දීලති යනවා ඔහු විසින් පුපියල් හාරදාහක මුදලක් මසකට අය කරනවා කියලා. එතකොට වාර්ෂිකව ලැබෙන ඔහුට ලැබෙන කුලිය මුදල වෙන්නේ ටෘපියල් හාරදාහ ගුණකිරීම දොල හකේනදය. එතකොට මොහුට එක වර්ෂයක් සඳහා කුලිය ලෙස රුපියල් හතලි සබදාහක මුදක් ලැබෙනවා. ඔවු දරුණේ ඊළඟට අප දෙවනි ප්‍රශ්නය විදියට හනවා එහන් දෙ අපිට ලැබුණා මේ නිස හි හිමියාට ලැබෙනවා ර්ෂයකට රුපියල් හතලි සටදාහක මුදලා. ඒ නිමෙස හිමියා මේ මුදෙලින් අප අහන්න ඊළඟට නඩත්තුව සඳහා නඩත්තුව සඳහා වියදං කරනොලු සයට විස්සා. පෙන් හනවා මේ ලැබෙන මුදලින් නඩත්තුව සඳහාසයට විස්්සක් වියදන් කරාමඒ මුදන පොච්චර කියලා. එහමනං අං නැවතවතාව කරකතාාවම මට කියන්නේෙන මේ ප්‍රතිශත පාඩම පුරාවට මේකතිනවා. හතලිස් සටදාහෙන් සීයට විස්සයි. එහමනම් එක සුළු කරාම අප පිට ලැබෙනවා මෙට ලැබෙන මේ හතලිස් සටදාහෙන් ය නඩත්තුව සඳහාය දං කරනව රුපියල් නමදා සැසීයා. ඕිානිමස් ඒ අපි දෙවැනි ප්‍රශ්ණය නඩත්ව සඳහා වැෑ කර මුදල. දරුවට තුන්ගනි ගැටලු පැදිලි කලදන්න ඕ තුන්ගෙන් ගැතුලුවද අපිට හන්නේ ඔහුට වර්ෂය අවසානයේ අතකොච අත්තකොච්චර මුදලක් ඉතිරි වෙනවද කිය ඔහුට කොප මුදලක් ඉතිරි වෙනවද කියන එතවට දරුවනේ අතේ ඉතිරි වෙන්නේ රුපියන් හතලි සරදාහග මුදලක් මෙයාට වර්ෂයකට ආදායම ලෙස ලැබෙනවා හැබැයි වරිපනම් ගෙවනවා මොහු රුපියල් එක්දස් දෙසිියය ප අප දත්තේ දීල තියෙනව රුපියල් එක්දස්සියක වරිපනම් මුදලක් ගෙව නො කියලා ඒවාගේ සිරස පැහැදිලි කරා ඔහු විසින් නඩත්තුවට එකනේ නඩත්තුව සඳහා රුපියල් නමදා සයසීයක මුදලක් වැය කරනෝ කියලා එතකන දරුවනේ ඔහුට අතයි ඉතරිවන මුදල වෙන්නේ ආදාමික රුපියන් හතලි සරදාහෙන් නඩත්තුව සඳහා වියදම් මෙෙන මුදල රුපියල් නමදා සෑසීයයි වරිපනම් වශයෙන්දදි වන මුදල රුපියල් එක්දස් දෙසයයි කිය මුදල් දෙක මඩුවෙන්න ඕන ලැබෙන ආදායමින් කන හතලි සරදාහෙන්. එතකොට මොහට වර්ෂය අවසානයේ ඉතිරි වෙනවා හුපියල් තිස්සත් දාස් දෙසීක මුදලක්. ඕනන්ගේ මල අපේ කතතාාගර පස්සුගේ භාග ප්‍රශ්න පත්තර ගැටලවා ප්‍රශාත පාඩමන්තේ ඔබට කොහොමද ගැතුලු ලැබෙන්නේ කියලා බට හොඳේ මධ්‍යනය කර තේරුන්ගන්නට පුළුවන් පසුගේ භාග ප්‍රශ්න පත්තර සිසරස අපි තවත් එවැනි ආකාරය ගැටලුවක් බලමනේද දරු ද අපිතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මොලිනුත් පැහදිලි කරා පෙදරුවන්ට ගනිතේක් ප්‍රශ්න පක්තරේ දෙවැනි කොට සයකතේ ලැබන්නේ ියහ ගත ප්‍රශ්න පහක්. එකද එදිනිදා ජීවිතයට සබන්ධ ගැටලුතමයි බොහෝවිට ලබෙන්නේ. එඒසම ප්‍රතිශාතයකත ගැටලුවක් ලැබීම අප ඉත්තාම හොන්ඳින් කියයකුල මේ මේයටතේ ගැටලුවක් ලැබෙනවයි කියලා. ඉති දරුණි දැනුත් කතා කරන්න බ පොත්තු වන්නේ පසුගිය විභහග ගැටුවවා. අපි දරු අපිත්ක සබන්ුනු තේරෙයි. අපි මේ කියපු කරුණත්තක ඉතාම පහසුවෙන් පුළුවන් මේ ගැටලු සාකච්ඡා කරගන්න දැම්බලන්නි දැම් මේ ඉදිරිපත් කරන ගැටලූ බලමු. එතනද අපට දීලතියෙනවා මදුරු දැලක නිපෙයුම්මල රුපියල් හයසයක් විය. නිපදවන්න සියට විස්සකලාභයක් සහිතව විකුණුේය. රුපියල් හස වැෑයවුනා මේ මදුු නිපදවන්න නිපදවන්න සයට විස්ස කලාබයක් සහිත විකුණේ තම අප දීලතින ඒ එක ප්‍රශ්ණය අංකේකහනවා. නිපදවන්නා මදුරුදලයක් විකුණු මිල සොයන්න. එතම මේ ප්‍රශ්නය අහන විදිය. ඊළඟට ප්‍රශ්නය තවකොට සද්දීල තිීනවා අමුදුරා්‍ය වේදම වැඩිවීමේ ප්‍රතිශතයක් ලෙස. වැඩිී ප්‍රතිඵලයක් ලෙස දෙ මේ අමුදුරාව්‍ය වේදම වැඩි වුුණ. එතකොට මදුරු දැලක නිපයුම් මිල වැඩිවිය. පෙර ලැබූ සියයටට විශ්සකලාභ ප්‍රතිශතයම ලබා ගැනීම සඳහා නිපදවන්නා මදුරු දැලක් රුපියල් හත්ස අනූ දෙකට විකිනීමට අදහස් කරයි. ැද අපිට ප්‍රශ්නය කොටස් කොටස්සයදීලා පලමුම ප්‍රශ්නය කදීලා ප්‍රශ්නයක් කහලා. නැවතවතාව එකට ප්‍රශ්නයට තවත් කොටසක් එකතු කරලා තව ප්‍රශ්න දෙයක්ක් අහන ඉතන්ද පෙන් හන අමුදුරෝ්‍ය වීදම වැඩිවූ පසු මදුරු දැලෙ නිපයුම් මල කීයද අංක තුන විදියට අහනවා මදුරු දැලෙයි නිපයුම්මල වැඩිවූ ප්‍රමාණය නිපයුම්ල වැඩියවූ ප්‍රමාණය, පෙර නිපයුම් මිලෙහි ප්‍රතිචතයක් ලෙස දක්වන්න දැම් මෙතනදී. අපේ මේ කොටස ඒ ගැටලුවේ ඒ කොටසසිවිී පශ්නතුනක්කහනෝ ශිරානිමි ස අපේ දරුවන්ට පැහදිලි කලා දෙන්න පලවෙනි ප්‍රශ්නය ඔවු දරුව පලවෙනි ප්‍රශ්නය යහන්නේ නිපදවන්නා මදුරු දැන විකුණෝමිල. මේ අපි ආකාර දෙයකට හදන්න පුළුවන්. එයා මදුරු දැල නිෂ්පාධනය කළ තිනෙන රුපියල් හයසයක මුදලකට සියති විශ්ස කලා භ්‍යයක්තියාගෙන. තුර අපිට මේක ක්‍රම දිහට හදන්න පුළුවන් කැනකුතේ දැන් අපි උලින් හදමු. ියට විස්සක් රුපියල් සීයක් සඳහා රෘපියල් විස්සක ලාභයක් තබාගෙන විකුණ නවා එත රුපියල් හය සයකට අපි කොපමනු මුදලක් ලාභ තියාගන්නවද එතොට ඒක හොයන්නේ රුපියල් හය සීයෙන් සයෙන් විස එතකොට ලැබෙන බුතේ තන අපට ලාබ මුදල පමණක් ඒකන මොහු විසින් රුපියල් එක සය විස්සක ලාභයක් තියාගෙන තමයි ඒ මදුරු දැල විකුණන්නේ. එතකොට අවසානයේ හුවේ මදුරු දැල විකුණු මිල හොයන්නේ නිෂ්පාදන විය දමයි නිපාන නිපයුම්ිලක් එයා වියදං කල තියෙනවා නිපයුම් මෙලයි ඔහු ලබන ලාබයයි කියෙන දෙකේ එකතුව එකන් රුපියල් හයසීයට අර ලාබ මුදල් එකසිිය විස්ස එකතු කරහම ලැබෙන පිළිතුර තමයි ඔහු විසින් මදරු දැල් විකුණල තියෙන එකන් රුපියල් හත්සියය විස්සකට එ මදුරු දැල විකුණල යෙන ගඩලොම් පුතිය අපිට කෙලම්ම එකන පිළිතුර එකවරම ලාගන්න පුළුවන් විදිර තාවක්‍රමේරහදන්න පුුවමක හලතියෙන්නේ බිලාබමුදල අහල නැති නිසා මේ දෙවනි ක්‍රමයට යන්නක් පුළුවන් අහල තියෙන විකුණුම්මිල විතරක් නිසා අපිට රුපියල් සීයක් සඳහා විස්ස කලාභයක් කියන්නේ නිෂ්පාධන වියදම රුපියල් සීයක් වනහම ඔහු ඒක විකුණනේ රුපියල් එක සිය විස්සකට එතර අපට කෙලිම් එකවරම මෙතන විකුණුම්ිල හොයන්න පුළුවන් පුපියල් හයසය ගුණකිරීම සයෙන් එක සිය විස්සක කියනමිල. එ හු ඒ මදුරු ැල විකුණුණ තියෙනවා පුපියල් හත් සිය විස්සක මිලකට. එක වරම් පිළිතුර ලබාගන්න පුළුවන් ඒ ආකාරයට. ඔදරුණේ දැන් ඒ ශිරානිමිස් පැදිලි කරේ මදුරු දැල විකුණුමිල දැන් ඊට පස්සේ මේ ගැටලුව සම්බන්ධ කරනවා වෙනත් කොට සක් සඳහා. අමුදුරවේවේදම වැඩිවීම නිසා නිපෙවුම්මිල වැඩි වුණාලු. එතකොට, මේ නිපදවන්නාගේ අරමුණ තමයි එයා පෙරතියාගත්ත ලාප්‍රතිශතේම තියා ගැනීම. එතකොට අපෙන් අපිට කියනවා ඒ නිසා එයා මේ හත් සිය විස්සට විකුණු මුලින් හත්සය විස්සට විකුණු මදුරු දැල විකුණන්න වුනාාලු හත්සය අනු දෙකට දැන් අපෙන් අහනවයි අයාට කොච්චර නිපෙවුම්මිලා ගියාද කියලා. එහන් දරුණේ මෙතන්දට සෑ සැලකිලිමත්වවෙෙන්න්නවන මෙන්න මේ ආකාරයට මේ හත්සිය අනූ දෙක කියන්නේ විකුණුම්මිල. ොදැ රණම සිස්සල පහැදිලි කරා සීයකට ගත්තනම් එක සිය විස්සකට විගුණන් ඕන කියලා. එනම් සීය කියන්නේ නිපෙයුම් මිල නිිපෙයුම් මිල සඳ කොටස් ගැන කොටස් විදියටට හිතුව. එහනම් මේ හත්සිය අනෝ දෙකක් කියන්නේ කොටස් එක සිය විස්්සා. මොකද එක සිය විස්සකට තමයි මෙයා විකුණන්නේ. සීයක් විය දම්මනානම් එක සය විස්සකටයි විගුණන්නේ. එහනම් මේ හත්සිය අනෝ දෙකක් කියන්නේ කොටස් එක සය විස්සා. කොට සක්කොයා ගන්න හත්සිය අනු දෙක සීවිස්සයෙන් බෙදන්න ඕනේ. ඒවගේම නිපේ උම්මල ගැන කොටස් සියයක් මොද ප්‍රතිශ අපි කතා කරන්න සීය කියන සංක්‍යාව සමඟ. එතකොට එහම් අපි හත්සිය අනු දෙක ගුණ කරන්න ඕනේ එක සිය විස්සෙන් බෙදලා සයෙන් ගුණ කරන්න ඕනේ එකොකොට මයි අපිට ගණනය කරන සීය කියන සංකල්පය ලැබෙන්නේ. එහනම් අපිට ලැබෙනවා නිපයඋමිල ලෙස රුපියල් හයසිය හැටා. නිපම්ම ලැබෙන රපියල් හයසි හැටයි ශිරණම සි අපේ දරුවන්ට ඊලාංකොට පැදිලි කලදමු. ඕ ඊලාංකොට ස්තේන දරුවනේ නිපවෝම්මල වැඩියු මුදලේ ප්‍රශ්චතයක් නැස දක්වන්න කියලා. එතොට දරුවනේ දැ අලුත් අලුත් මල සිසස පැහැදිලි කර දීපු විදියට නවමිලා වෙනි රුපියල් හයසය හැතයි කලින් නිෂ්පාදන වියද වෙන්න නිපෙවුම්මලවෙනි රුපියල් හයසිය එනම් වැඩියවූ මිලවෙන්නේ රුපියල් හයසිය හැට අඩු කිරීම රුපියල් හයසියකෑන් රුපියන් හැටක මිල වැඩිවීමක් වෙලා තියනවා. ඒ කුමනමල සඳහාද මුලින්ම නි්පාදන වේදවෙන් රුපියල් හයසීයයි. ත වැඩි ව ප්‍රේශ්තය වෙන්නේ ෘපියල් හයසයෙන් ැ ගුණකිරීම ප්‍රශ්තය හොයනුට පිම වෙලාම සියර සයෙන් ගුණ කරන්න ඕන. තට හයසීයකට වැඩි වෙලා තියෙනවා රෘපියල් හැටක මිල වැඩිවීමක්. ඒ මන ප්‍රශ්තය හොයන්නේ හ හයසීයෙන් හැට කියන මිල ගුණ කරන්න ඕන සියර සීයෙන්. ගැනසිියද දහායක මුදල් ප්‍රශ්තයක් පැඩිවෙලා තියනවා. උදරුණේ එම ගැටලුවේ එම ගැටලුව අපස සාමාන්‍ය පෙළ දහස් දොලහවර්ශයේද තමයි අපි දරුවන්ට ලැබුණේ. එක්තර නගර බී කොටස, එක්තරා නගරසභාවක් නිවසක වාර්ෂික වටිනාකම රුපියල් විසි හතරදාහකට තක්සේරු කර ඇත. එම නිවස සඳහා වරිපනම් වශයෙන් කාර්තුුවකට රුපියල් අටසය හතලයක් අය කරනු ලබයි. නගර සභාආයකරනු ලබන වාර්ෂික වරිපනම් බදු ප්‍රතිචතය කොපමනද. අපට දීලතින්නේ විසිහතරදහයිටසිහතලියයි. අටසිහතලිය කියන්නේ කාර්තුවකට අය කරන ප්‍රමාණය. එමන අපට මුලින්ම් මොයාගන්න පුලුවන් වසරකට වරිපනම් බද මුදල. කාර්තුුවට අටසිහතලියන කාර්තු හතරනනි එන අටසිහතලිය හතරෙන් ගුණ කරාම අපට බෙනවා රුපියල් තුන්දාස්තුන්සිිය හැට. දැන්දරුවනේ මයිස්සල්ලත් පැහදිලි වරිපනම් අය කරන්නේ වාර්ික තක්සේරු වටිනාකමට අනුව. එහෙමනං අපි මේ ප්‍රතිශතයක් කරාම. විසි හතර දාහට තමයි. වි්‍යයහතර දාහකට තමයි, තුන්දස්තුන් සහයටකාය කරන්න. විසි හතර දාහකට තුන්දාස්තුන් සීහයටයි. එහෙමන සීයට ප්‍රතිශත සයෙන් ගුණ කරන. එතකට අප ැබෙනව සාමාන්‍ය අපි ප්‍රති්යක් ොයනකට සීහට සයෙන් ගුණ කරන්න හොනි. සි තරදාහට තුන්දාස්තුන් සිය හයටටයි ගුණකිරීම සීයට සීය අපිට ලැබෙන එතකොට වරි පනම් බද ප්‍රති්ශතය විදිහට සීයට දාහතරක් එක තමයි අපෙන් අහන ප්‍රශ්නය. නගේමල්ලේ අ දවසේදක කතාබහ කරේ ප්‍රතිශ්ත පාඩම සම්බන්ධෙන් ඔබරිතාමත්වැදගත් පාඩමක් එවගේම සාමාන්‍ය පවි සාමාන්‍ය පෙළට වගේම එදිනි දාාජීවිතයේ දීත් වදගත් පාඩම බේව නිස්තතිවන්ත වෙන පත්සමගෙනකුත්තු වුණු ආචර්මාන්දලයට පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සිරකු මාර ගුරතුමත්ඒවගේ මනගේ මල්ියයේ කොළම දේ නායක විද්‍යාලේ ශීරණනි දහනායක ගුරුමයණයනු ත පත් සමග අත්තර බඳගත්තා විශිෂ්ටන් අස්තරීින් අති විශිෂ්ටයක් වන්නට jati kenali kawat samagen eketuan Obbat jagrahi satiaak I